ශ්‍රී ලංකා කණ්ඩායම ලෝකස්ලන් තනකාවලියේ සෙල්ලම් කරන පළවෙනි තරගයේ දකුණු අප්‍රිකා කණ්ඩායම එක්ක තමයි පවත්වන්න නියමිත. තරගය තියෙන්නේ දිල්ලිවල ෆෙරාෂ්ලා කොටලා ක්‍රීඩාංගණයේ තමයි තරගය තියෙන්නේ. මේ පිටිය අපිට අමතක නොවන පිටියක්. 1883 දී ඉදිවෙන මේ ක්‍රීඩාංගණයේ මුල්ම තරගය තියෙන්නේ 1948 දී බටහිර ඉන්දියා කොදෙව් කණ්ඩායමත් ඉන්දියා කණ්ඩායමත් අතරේ. අවසන් වතාවට 2023 අවුරුද්දෙත් ඕස්ට්‍රේලියා කණ්ඩායමයි ඉන්දියා කණ්ඩායමයි අතරේ මේ පිටියේ ටෙස්ට් තරගයක් පවත්වනවා. 1982 සැප්තැම්බර් මාසේ 15 වෙනිදා ශ්‍රී ලංකා කණ්ඩායමත් ඉන්දියා කණ්ඩායමත් අතරේ තිබුණු එක්දින තරගයකින් තමයි මේ පිටියේ එක්දින තරග පැවැත්වීම ආරම්භ වෙන්නේ. 2022 ඔක්තෝබර් මාසේ දකුණු අප්‍රිකා කණ්ඩායමත් ඉන්දියා කණ්ඩායමත් අතරේ තමයි මේ පිටියේ අවසන්තාවට එක්දින තරගය පවත්වන්නේ. මේ පිටියේ ඉනිම අටකදී ලකුණු 300ක් අරගෙන තියෙන සචින් තෙන්ඩුල්කා තමයි වැඩිම ලකුණු ලාභියා විදිහට ඉන්නේ. ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අතරින් අරවින්ද තමයි ඉනිම තුනකදී ලකුණු 139ක් අරගෙන වැඩිම ලකුණු අරගෙන ඉන්නේ. පන්දුවම අතරේ රවීන්ද්‍ර ජඩිජා ඉනිම පහකදී කඩලු 9ක් අරගෙන වැඩිම කඩලු දවා ගන්න සමත් වෙලා තියෙනවා. ශ්‍රී ලංකා පන්දුවන් අතරින් කඩලු 4ක් බිඳලා තියෙන අර්ජුන තමයි වැඩිම කඩලු ලාභියා විදිහට ඉන්නේ. නෙදර්ලන්ත කණ්ඩායමට එරෙහිව කොදෙව්වන් ලබාගත් ලකුණු 330 තමයි මේ පිටියේ වැඩිම ලකුණු ප්‍රමාණය විදිහට තියෙන්නේ. මේ පිටියේ තිබුණු පළවෙනි තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලබාගත් ලකුණු 277 තමයි ශ්‍රී ලංකා කණ්ඩායම මේ පිටියේ ගත්ත වැඩිම ලකුණු ප්‍රමාණය විදිහට තියෙන්නේ. අවසන් වතාවට මේ පිටියේ තිබුණු එක්දින තරගයේදී දකුණු අප්‍රිකා කණ්ඩායම ලකුණු 99කට දවා ගන්න ඉන්දියා කණ්ඩායම සමත් වෙනවා. එදා දඟපන් දෙවන්නන් හමුවේ දකුණු අප්‍රිකාව අසරණ වෙද්දී ලකුණු 34ක් ලබා ගන්න හෙන්රි ක්ලීසන් සමත් වෙනවා. කුල්දීප් ශෂින්ටන් සුන්ද සබාෂ් අහමඩ් දඟපන් දෙවන්න විදිහට දැවිගේ දකුණු අප්‍රිකා කඩලු 8ක්ම දවා ගන්න මේ පිටියේදී සමත් වෙනවා. මේ හැම දේවල්ම එක්ක අපිට තියෙන තවත් අමතක නොවන මතකයේ තමයි 2009 දෙසැම්බර් මාසේ ශ්‍රී ලංකා කණ්ඩායමත් ඉන්දියා කණ්ඩායමත් අතර තිබුණු එක්දින තරගය අතරමඟ නතර කරලා දාන්න සිදුවෙන්නේ ෆෙරාෂ්ලා කොට්ලා තනතිල්ල ප්‍රතිකරුවන්ට අනුතුරුදායක විදිහට හැසිරුණු නිසා. ඔය විදිහේ අමතක නොවන මතක තියෙන දිල්ලිවල මෙදාපාර මතකයේ බොහොම සුන්දර මතකයක් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, ක්‍රිකට් වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැවුම් දෙස පිරිතවත් අලුත් වීඩියෝවකින් හමුවන තෙක් ක්‍රිකට් ලංකාවෙතින් ඔබට සුබ දවසක්.